සුබදාව ලක්කිලා කියනවා මගේ වීඩියෝ එක බලන සියලුම මගේ යාළුවන්ට. ඔන්න ඉතින් මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් මගේ අද වීඩියෝ එක වෙන්නේ ලෝන් ජර්නි එකක්. ඔන්න මගේ ජර්නි එක පටන් ගන්න අද මූසුනි වල ඉඳන්. මොකද මට වැකේෂන් හම්බුණා සතියක කාලයක්. ඔන්න ඉතින් අපි ගෙදර සියලුම දෙනාම ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න දැන් ට්‍රේන් එකත් ඇවිල්ලා තියෙනවා. ට්‍රේන් එක පිටත් වෙන්නේ හවස 5ට. දැන් වෙලාව 4:30 විතර ඇති. දැන් යන්න වෙලාව හරි. ඔන්න ඉතින් මගේ අද ජර්නි එක වෙන්නේ මූසුනි වල ඉඳන් කොක්රෙන් වලට. කොක්රෙන් වල ඉඳන් ඩිරෙක්ට් ඩ්‍රයිව් එකක් තියෙනවා ඔටාව වලට. බලමු අද අපි කොහොමද කියලා ජර්නි එක අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ එක නරඹන්න කියලා මම මගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා. එහෙනම් මගේ මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. මගේ මේ වීඩියෝ එක බලන සියලු මගේ යාළුවන්ට සුබම සුබ දවසක්. ඔන්නේ යාළුවනේ ඉතින් අපි ගමන පිටත් වුණා. අපේ මේ දුම්රිය ගමන ගැන මම පොඩ්ඩක් සඳහන් කරන්න. මොකද අනිවාර්යෙන්ම මං හිතනවා මූසුනි වලට කවුරු හරි එනවා නම් ඒක ප්‍රයෝජනවත් වේවි කියලා. සමහරක් කට්ටිය ටිකක් කම්පියුස් වෙනවා මේ දේවල් කොහොමද කරගන්නේ කියලා. ඇත්තටම හරිම ලේසි. කට්ටියට ප්‍රයෝජනවත් වේවි කියලා හිතලා මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. Tamanට කැමති නම් ඒ ලින්ක් එක හරහා ගිහින් ටිකට් ඔන්ලයින් බුක් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෝල් සෙන්ටර් කතා කරන්නත් පුළුවන්. හරිම ලේසි. විශේෂයෙන් දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි. ට්‍රේන් ටිකට් බුක් කරන වෙලාවට තමන් දැනගත යුතු විශේෂිත කරුණක් තියෙනවා. ඒ තමයි ටිකට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆ්ලෙක්සිබල්, අනිත් එක තමයි ෆර්ම්. ෆ්ලෙක්සිබල් ටිකට් එකක් බුක් කරනවා නම් අනිවාර්යයෙන්ම පොඩි ඇඩිෂනල් ගාණක් ගෙවන්නම වෙනවා. ඒ වගේම තමයි අපට අපේ ගමන අදාළ දිනයටම යාගන්න බැරි වුණොත් තව දවස් 4ක් 5ක් වගේ ඇතුළත අපට දික් කරගැනීමේ හැකියාව දීලා තියෙනවා. ඒ වගේම තමයි ෆර්ම් ටිකට් එකක් ගත්තොතින් ඒකට කිසිම ඇඩිෂනල් චාර්ජස් මුකුත් නැහැ. ස්ටෑන්ඩඩ් ගාණක් තමයි තියෙන්නේ. නමුත් අපට කිසිම දිනයක් වෙලාවක් ඇඩිෂනල් එකතු කිරීමේ හැකියාව නම් නැහැ. අනිවාර්යයෙන්ම ඒ දිනට පැමිණෙන්න බැරි වුණොත් ඒ ටිකට් එක ඔටෝමැටිකලි කැන්සල් වෙනවා. අපට තව පහසුකමක් තියෙනවා. අපට කැමතිම බර ප්‍රමාණයක් අරගෙන ඉන්න පුළුවන්. ට්‍රේන් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ බර ඕවර්වේයිට් නම් අනිවාර්යයෙන් මේකට පොඩි ඇඩිෂනල් චාර්ජ් එකක් අපට ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තමන් කැමති ඕනම බර ප්‍රමාණයක් අරගෙන ඉන්නත් පුළුවන්. අපට ආපන ශාලා පහසුකම් උනත් සපය ගන්න පුළුවන්. නමුත් මේ කොරෝනා වසංගතය නිසා එම පහසුකම් සම්පූර්ණ අත්හිටවල තියෙන්නේ. ඇත්තටම මට වීඩියෝ එකේ නම් දාන්න බැහැ ඒ පැත්ත. මොකද ඒ පැත්තට යන්න දෙන්නේ නැති නිසා. ඔන්න යාළුවනේ ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්න තමයි බලාපොරොත්තු. අපි එහෙනම් පැය 5කට පස්සේ නැවත හම්බෙමු.
hours later. ඉතින් අපි කොක්රෙන්නෝට ළඟා වුණා. දැන් වෙලාව රෑ 9:45 විතර වෙලා. ඔන්න ඉතින් අද කොක්රෙන්නෝල අපි නවාතැන් අරගෙන හෙට උදේ තමයි අපේ ලෝන් ජර්නි එක තියෙන්නේ. ඒ කියන්නේ ඔටාව වලට. අපි බලමු හෙට දවස කොහොමද කියලා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක අපි මෙතෙන් නතර කරනවා. එහෙනම් වීඩියෝ බලලා හැමෝටම සුබම සුබ දවසක්.